මේදිනවල විකාශය වන ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන සකුගේ ලෝකේ නාට්‍ය තුළින් තව මුහුණක් පුංචි තිරේ දක්නට ලැබෙනවා. ඒ සකුගේ ලෝකයේ තුළින් ප්‍රේක්ෂක අපට සමීප වන දෙහැමිගේ චරිතය තුළින්. චරිතේ නම දෙහැමි වුණාට නපුරු කඩකාර යුවතියක් තමයි ප්‍රේක්ෂකයාට සමීප වන්නේ. ගයත්‍රි රාසිංගොල්ල නම් නවක නිලය තමයි මේ චරිතයට පණපුවන්නේ. ගාත්‍රි මුලින්ම අපිට යාගෙන කිව්වේ මෙන්න මේ විදියට. මගේ උපන් ගම නුවර, මම පවුල එකම දරුවා. නුවර ඉපිදිලා මාස 8ක් වගේ වෙද්දී මම අම්මා අප්පච්චිය කියනවා එක්සත් අරාබි එමිර් රාජ්‍යයට. එතනින් පස්සේ මගේ කුඩා කාලය ගෙවෙන්නේ එහි. ඊට පස්සේ මම නැවත ලංකාවට ඇවිත් එක වසරේ සිට හය වසරේ මුල් කාර්තුව දක්වා නුවර හිල්ඩ්වුඩ් විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඔය අතරේ ආයෙම මම එක්සත් අරාබි එමිර් රාජ්‍යයට යනවා. එතනින් පස්සේ විශ්වවිද්‍යාලයේ දක්වා දිගටම ඉගෙන ගත්තේ එහි. කළමනාකරණ උපාධියක් ලබා ගැනීමෙන් පසු පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන්නේ මනෝවිද්‍යාව පැත්තෙන්. ඉන්පසු මම ඔස්ට්‍රේලියාවට ගිහින් මනෝවිද්‍යාව පැත්තෙන් විශ්වවිද්‍යාලයක රැකියාවක් කරා. ඊට පස්සේ ගිය වසරේ අග ලංකාවට ආවා. ඒ ආවම තීරණය කළා ලංකාවේ පදිංචි වෙනවා කියලා. රංගනය ගැන තිබුණු සිහිනය ගැන ඇය මතකයේ ආවර්ජනය කළා. පොඩි කාලේ නිර්මාණශීලී දේවල් වලට මගේ වැඩි කැමැත්තක් තිබුණා. පාසල් කාලේ සහ විශ්වවිද්‍යාලයේදී පවා මම සංගීතයට, නර්තනයට සහ ක්‍රීඩා වැනි බාහිර කටයුතු වලට සම්බන්ධ වෙලා හිටියා. රංගනයේදී තමා මට එතරම් අවස්ථාවක් නොලැබුණේ. නමුත් මම ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වල ඉන්නකොට මගේ ආසාවට මම රංගනය ගැන තියෙන වැඩමුළුවකට සහභාගී වුණා. එතනින් පස්සේ රංගනයට තිබ්බ ආසාව තවත් වැඩි වුණා. ඒ නිසා හිතුවා ලංකාවට ආවට පස්සේ කොහොම හරි රංගනයට එන්න ඕනේ කියලා. සකුගේ ලෝකයේ දැහැමි වෙන්න ඇයිද වාසනාව ලැබුණේ මෙන්න මේ ආකාරයට. මේ නාට්‍යයට අලුත් මුහුණු හොයනවා කියලා දැන්වීමක් මට යාළුවෙක් තමයි එව්වේ. මම ඉතින් තිර පරීක්ෂණයකට සහභාගී වුණා. ගොඩාක් දෙන ඇවිල්ලා හිටියා. නමුත් මට ඒ අවස්ථාව ලැබුණා. තිර පරීක්ෂණයේ පටන් අද මේ මොහොත දක්වාම මට ගොඩාක් දෙනා මුණ ගැහුණා. ශ්‍රේෂ්ඨයින ප්‍රවීණය වගේම නවක දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන්. ඉතින් ලොකු අත්දැකීමක් ලැබෙනවා. ගොඩක් සතුටුයි ප්‍රියන්ත කොළඹගේ සර්ගේ නිර්මාණයකට දායක වෙන ලැබීම ගැන. දැහැමිගේ චරිතයේ නපුරු වුණත් ගයත්‍රි කියන්නේ සංවේදී කෙනෙක්. ඒ ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. දැහැමි කියන චරිතයේ සැර නපුරු චරිතයක්. මට ඒක ඇත්තටම ලොකු අභියෝගයක් වුණා. මොකද දැහැමි සහ ගයත්‍රි කියන්නේ හාත්පසින්ම වෙනස් චරිත දෙකක්. මම ඇත්ත ජීවිතේ ගොඩක් සංවේදී කෙනෙක්. ඒ නිසා මට ලැබුණු පළමු චරිතයේම මට ලොකු අභියෝගයක් වුණා. හැබැයි මම ඒ චරිතයට කැමති. ඒ තුළින් මට මගේ රංගන හැකියාව පෙන්නුම් කරන්න පුළුවන් කියලා දැනෙනවා. ගෙදරිනුත් ගයත්‍රිට ලැබෙන්නේ ලොකු සහයෝගයක්. අම්මා අප්පච්චි මට පොඩි කාලේ ඉඳලම නිදහස දුන්නා. ඊයයිදු මාර්ගයේ පෙන්වා දුන්නා. ඒ අනුව මම පශ්චාත් උපාධි දක්වා ඉගෙන ගත්තා. ඒ නිසා මම කරන දේ ගැන අම්මා අප්පච්චි තුළ පැහැදීමක් තියෙනවා. ඒ වගේම මගේ හැකියාවන් ගැන අවබෝධයක් තියෙන නිසා මගේ ගමනට ලොකු සහයෝගයක් ලැබෙනවා. රංගනයට වගේම ගායත්‍රිට ගායනා කරන්නත් පුළුවන්. මම සංගීතය ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා සින්දු කියන්නත් පුළුවන්. මේ වෙද්දි මගේම සින්දුවක් කළා, දුකක් නැති අහසක්. ඒක ලිව්වේ කපිල එම් ගමගේ මහතා, සංගීතත් කරේ දර්ශනි වික්‍රමතුංග අයියා. තව ඉස්සරහට සින්දු කිහිපයක් කරන්න අදහසක් තියෙනවා. ආදරය ගැන ගයත්‍රි දකිනේ ටිකක් වෙනස් විදිහට. මට ආදරය ගැන තියෙන්නේ වෙනස්ම ආකල්ප වගයක්. දැන් ආදරය කියලා ගොඩක් අය කරන්නේ අයිති කර ගැනීමක්. මම කැමති නැහැ ඒ ආදරයට. ආදරයට හොඳම උදාහරණය යශෝදරා සිද්ධාර්ථනේ. ඒ වගේ ආදරයක් මේ කාලේ හොයන්න බැහැ. ඒ නිසා දැනට මම ආදරවන්තියක් නෙවෙයි. හැබැයි තනියෙන් ඉන්න එක ගැන සතුටක් තියෙනවා. නැවත විදේශගත වෙන්න නම් ඈතුල අදහසක් නැහැ. මම මේ වෙද්දී වැඩි කාලයක් හිටියේ රට ලංකාවට ඇවිත් මාස 8ක් වගේ වෙන්නේ. ඒ නිසා ආයෙ මම රට යන්නේ නැති වෙයි. ලංකාව තුර දිගටම ඉන්නවා කියලා අදහසේ තමයි ඉන්නේ.
ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවත video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.